විදුලිබල ශේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා විධිවිධාන සැලසීම ජාතික විදුලිබල උපදේශන සභාව පිහිටුවීමට විධිවිධාන සැලසීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් නව විදුලිබල පනත් කෙටුම්පත සකස් කර තිබෙනවා. විදුලිබල හා බලශක්තිය අමාත්‍යවරයාගේ නියමිත පරිදි පළ කර ඇති මෙමගින් 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත සහ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත පරිචින්න වන බවද අදාළ පනත් කෙටුම්පතේ සඳහන්. විදුලිබල කර්මාන්ත කාර්ය සාධනයේ සහතික කිරීම, තුග විදුලිබල වෙළඳපොළ පිහිටුවීම, බලශක්ති සුරක්ෂිතභාවය හා විශ්වසනීයත්වය දියුණු කිරීම ඇතුළු පරමාර්ථ රසක් මෙහි දීර්ඝ වශයෙන් දක්වා තිබෙනවා. නව විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ සම්පූර්ණ තොරතුරු www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙමින් ලබා ගත හැකි. නව විදුලිබල පනත් කෙටුම්පතින් සියලු විදුලි ශේෂ්ත්‍ර විදේශිකයින්ට විකිණීමට සැලසුම් කර ඇති බවයි විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිතිය සඳහනේ කැඳවුම්කරු රංජන් ජයලල් ප්‍රකාශ කළේ. ඇත්තටම කාංචන ඔය මොන පිටු පෙරළුවක් ඔය පනතේ අන්තර්ගතය මොකක්ද කියන එක සම්බන්ධයෙන් අපිට හොඳ අවබෝධයක් තිබෙනවා. මේ ආණ්ඩු ඉන්දියාවට ඇටලා තිබෙන්නේ. අද මේ රට හතුරුවන් රටවල් තුනක් ඉන්දියාව, ඇමරිකාව, චීනය. එතකොට මේ සූදානම් වෙන්නේ බලශක්ති ක්ෂේත්‍රය, ඒ කියන්නේ අපි දිගින් දිගටම මේක පැහැදිලි කළා. විදුලි බල මණ්ඩලයේ ප්‍රතිවකරණ වෙන්න ඕනද එපා කියලා අහනවා. ඒතර හැමෝම කියනවා මේක ප්‍රති සංවිධානය වීමක් ප්‍රතිවකරණයක් වෙන්න ඕන. හැබැයි මේ මොකද්ද මේ ප්‍රතිවකරණ කියලා කරන්නේ? ඒ කියන්නේ රටේ ජනතාවට සහන සලසන විදියට විදුලි බල ක්ෂේත්‍රය සංවර්ධනය වෙන්න ඕන. අපි දන්නවා මේ පනත සකස් කිරීමේදී අවස්ථා කීපෙදි කමුටු කීපයක් පත් කළා. ඒ කමුටු කීපෙන් අදහස් අරගෙන ඒ කමුටු වල හිටපු අය ක්‍රමානුකූලව ඉවත් කළා. අවසානයේ මේක කාංචන අමාත්‍යවරයයි රනිල් වික්‍රමසිංහයි මේ තවත් කීප දෙකක් හදපු එක තමයි. ජල විදුලි බලාගාර රජ සතුව තියාගන්නවා කියලා කියනකොටම අනිත් පැත්තෙන් ගම්ම්‍ය වෙනවා අනිකුත් සෙසු අංශයන් විකුණුවයි කියන කාරණේ. මේ විදුලි බල පනත සකස් කරලා තියෙන්නම මේ විදුලි බල මණ්ඩලය කොටස් කීපයකට කඩලා ඒක පෙතිවිහු ගත කරන්න නැත්නම් මේක විකුණන්න තමයි මේකේ රහස. ආයෝජන ගෙන ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කර ගැනීම සඳහා තමයි මේ කටයුත්ත නිර්මාණය වෙන්නේ. බලශක්තිය පිළිබඳ ඒකාධිකාරයක් ඒ රට තුල ඒ රජයට සතු සම්පතක් වෙන්න ඕනේ. මේ හරහා ඒ ඒකාධිකාරය විවසා ගන්න පවරලා මේ රට මොන කොහෙද තැනි රටවල් වලට කොලනියක් බවට පත් කිරීමේ ව්‍යායාමය තමයි තියෙන්නේ. මලගමක් වගේ දවසක් කියලා තමයි අද දැනෙන්නේ. මෙන්න මේකේ මේ තියෙන භාෂාව අපිට නම් තේරෙන්නේ නැහැ. මේක සංස්කෘතිකද, ඕලන්දද, පෘතුගීසිද, මාගදිද, කන්දලද කියලා අහන්න වෙනවා. විදුලි ගාස්තු තීරණය කිරීමේ බලයත් මේ ඇමතිවරයා අතට ගන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. අපි අහනවා නීතිපතිගෙන් මේ නීතිපතිතුමා කෙටුම්පත් කර එකක්ද? නීතිපති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අපි ප්‍රධානියාගෙන් අහනවා මේක ඔය අය කෙටුම්පත් කර එකක්ද කියලා මේක සමාජයට වහාම පණිවිඩයක් ලබලා දෙන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.